කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වෙන චන්දන ලියනාරච්චි ගැනයි. චන්දන ලියනාරච්චිගේ ජීවිතයට සමීප වුණු පේනවට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු සරලවම කිව්වොත් චන්දනගේ හිතට දැනුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද? ඒක ගීතයක් වෙන්නත් බෑ. හිතට තදින් දැනුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මෑත කාලේ මම නරඹපු නිර්මාණයක් මට තෝරගන්න හිතුණා. මම නිතර චිත්‍රපට බලන්න උනන්දු වෙන කෙනෙක් නෙවෙයි. නමුත් 2018 වසරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරපු යශෝදරා චිත්‍රපටයට මම ගොඩක් ආකර්ෂණය වෙනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. මම කතෝලිකයෙක් විදියට තමයි මේ චිත්‍රපටය නැරඹුවේ. නමුත් මම කොහොමත් බෞද්ධ කතා සහ සිල්වත් චරිතය ගැන දැනගන්න ගොඩක් කැමති කෙනෙක්. යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් කරන ජීවිත කැපකිරීම මේ නිර්මාණයේ ඇතුළේ හරි අපූර්වට ගොඩනගාලා තිබුණා. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වෙනකම්ම යශෝදරා දේවිය හෙවණැල්ලක් වගේ පිටිපස්සේ හිටියා. යශෝදරා දේවිය ගැහණියක් විදියට ජීවිතේ ප්‍රශ්න දරාගන්න ආකාරය සංවේදීව රූපරාම වලට කොටු කරගෙන තිබුණා. ලෝකයේ කැපී පෙනෙන විශිෂ්ට චරිත අපි දැක්කට ඒ චරිතයේ පිටුපස ඉන්න සස චරිත ගැන අපිට දකින්න අහන්න ලැබෙන්නේ කලාතුරකින්නේ. සිද්ධාර්ථ කුමාරයාට බුද්ධත්වයේ දක්වා යන ගමන් මගේ හෙවණැල්ල වගේ ළඟ ඉන්නේ යශෝදරා දේවියයි. මේ නිර්මාණයත් තුළින් හරි අපූර්වට ඒ සිද්ධීන් ඔප්පු කරලා තිබුණා. යශෝදරා දේවියගේ චරිතය අධ්‍යයනය කරන්න කෙනෙකුට මේ චිත්‍රපටය හරි ප්‍රයෝජනවත්. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ සමස්ත නිර්මාණයේ පිටුපස ඉතා විශිෂ්ට කාර්යභාරයක් කරලා තිබුණා. ඒ බව මේ නිර්මාණයේ සාර්ථකත්වයෙන් ප්‍රේක්ෂකයාට දැනෙන්න ගන්නවා. නිර්මාණයට ගැලපෙන ආකාරයට සාර්ථකව නළු නිළියන් තෝරා ගැනීමත් හොඳ මට්ටමක තිබුණා. චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක සඳහා ඉන්දියානු නළු නිළි යුවලක් තමයි යොදාගෙන තිබුණේ. ප්‍රධාන චරිතය වන යශෝදරා දේවියට රංගනයෙන් දායක වෙන්නේ ඉන්දියානු නිළි පල්ලවි සුභාෂ්. සිද්ධාර්ථ චරිතයට පණපුවන්නේ අර්ධ චෞද්‍රි. ඔවුන් දෙදෙනා විශිෂ්ට ආකාරයකට චරිත නිරූපණය කරනවා. අනේ සුවිශේෂීම දේ තමයි චිත්‍රපටයේ දෙබස් සහ භාෂාව. ඒ ගැන යමක් කියන්න ඕනේ. හරිම සුපහැදිලිව චිත්‍රපටයේ දෙබස් රචනා කරලා තිබුණ නිසා රසස්වාදයට කිසිම බාධාවක් ඇති වුණේ නැහැ. සංගීතය නිර්මාණය කරලා තිබුණේ රෝහණ වීරසිංහයන්. එතුමගේ විශිෂ්ට සංගීතයක් සෑහෙන බලපෑවා මේ චිත්‍රපටයේ ආසාව වැඩි වෙන්න. මේ සමස්ත කාරණා නිසා තමයි මේ චිත්‍රපටය මට සුවිශේෂී වෙන්නේ. නිර්මාණයක් රසවිඳිද්දී ඒ නිර්මාණය තුළ ඉන්න චරිත අපේ කරගන්න අපි කැමති. චන්දන, ඔබ ඔබේම කරගත චරිතයක් තියෙනවද? මෙහෙමයි, මේ නිර්මාණයේ සියලුම චරිතවලට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. සියලුම රංගන ශිල්පීන් හරිම දක්ෂ ශිල්පීන්. AIC 200ක් ඒ චරිතවලට සාධාරණයක් කරනවා. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් මගේ ගොඩාක්ම කැමැත යශෝදරා දේවියේ චරිතය නිරූපණයට තමයි. පල්ලවි සුභාෂ්ගේ දක්ෂතාවය කැපි පෙනෙන කරුණක්. අපේ රටේ බෞද්ධයන් සහ අනිකුත් අයගේ ගෞරවාදරයට පාත්‍ර වුණු යශෝදරා දේවිය වැනි කෙනෙකුගේ චරිතයක් නිරූපණය කරන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ප්‍රේක්ෂකින්ගේ ගෞරවයට හානියක් නොවෙන්න. එලෙස පල්ලවි රංගනයේ නිරත වෙනවා. ඒ නිසා මම ඇගේ රංගනයට ගොඩාක් කැමතියි. මේ චිත්‍රපටය ඔබව සංවේදී කරපු තැන් ඕන තරම් තියෙන්නේ නැති එකක් දෙකක් මතක් කරමුද? ඔව්, ඒ වගේ තැන් කිහිපයක්ම තියෙනවා. සිදුවත් කුමාරයා බුදු බව පතාගෙන ගිහිගේ අතහැරල් ගියාට පස්සේ රාහුල පුතා සමග යශෝදරා තනි වෙනවනේ. යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයා කවදාරි ඒ කියලා බලාගෙන ඉන්නවා. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වලා නැවට මාලිගයට එනවා. ඒ අවස්ථාවේ යශෝදරා දේවිය බුදුහිමියන්ගේ සිරිපතුල් දෙක ළඟ වැඳ වැටිලා අනන දර්ශනයක් තියෙනවා. අන්නේ රූපරාමුව හරිම සංවේදී. ප්‍රේක්ෂකයාගේ නෙතේ කඳුලක් එක්ුණ තැනක්. බුදුහිමියන් සමග රාහුල කුමාරයාත් මහනදම් පුරන්න යනකොට යශෝදරා දේවිය තවත් තනි වෙනවා. ඒ අවස්ථාවත් හරිම සංවේදී. මේ තැන් දෙක තමයි මගේ මතකයට තදින්ම දැනුනේ. මේ නිර්මාණය ගැන ඔබට මුලින්ම කියන්නේ කවුද? මම කලිනුත් කිව්වනේ මම කතෝලිකයෙක් වුණාට බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන දැනගන්න මම ගොඩක් උනන්දුයි. විශේෂයෙන්ම ජාතක කතා බලන්න අහන්න මම ගොඩක් ආසයි. මට පූර්ව ප්‍රචාරක පටමගින් යශෝදරා චිත්‍රපටය දැනගන්න ලැබුණා. ඊට පස්සේ තමයි මම තීරණය කළේ මගේ පවුලේ අයත් එක්ක මේ චිත්‍රපටය බලන්න යනවා කියලා. දැනට කීවතාවක් මේ චිත්‍රපටය බැලුවාද? දැනට නම් එක වතාවයි මේ චිත්‍රපටය බැලුවේ. නැවතත් බලන්න අදහසක් තියෙනවා. මේ චිත්‍රපටය බලලා මම ගොඩක් අයට කිව්වේ මේ චිත්‍රපටය බලන්න යන්න කියලා. මෙවැනි චිත්‍රපටය තුළින් ඔබගේ ජීවිතයට එකතු වුණේ මොන වගේ ඵලයක්ද? මෙහෙමයි, කලා නිර්මාණයකින් විශාල සමාජ විපර්යාසයක් කරන්න අමාරුයි. ඒත් යශෝදරා චරිතය තුළින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඇය සිද්ධාර්ථ කුමාරයාට බුද්ධත්වයේ සඳහා දෙන සහාය සහ කැපකිරීම කෙනෙකුට ආදර්ශයක්. මොනතරම් බලපෑම් ආවත් ඇය තම සැමියා කෙරෙහි දක්වන ප්‍රතිභක්තිය වෙනස් වෙන්නේ නැහැ.
समस्त कांतावंट में वगेम लोके सीलुम देनाटी यशोधरा चरित्रें इगन गन्न देवाल बोहोमाई होंद पौल जीवितयक गत किरीमट मेवनि निर्माण तुलिन उत्तेजनयक लबा देनवा सेमिया सह बिरिंद एकिनिका केरहि मोनतरम गौरवयक तिबिय युतुद कियन एक एवगेम एकिनिका केरहि मोनतरम कैपकिरीमक कलि युतुद कियन एक दन्ननवा මේ චිත්‍රපටයේ නරබලා අවසානයේ ඔබට මොන වගේ හැඟීමක් ද හිතට ආවේ මෙහෙමයි මේ නිර්මාණයේ අවසානයේ මට දැනුනේ හොඳ නිර්මාණයක් නරපු පවාම ලැබෙන තෘප්තිමත් භාවය තමයි ඇත්තටම දුකකුත් දැනුණා ඒ හැඟීම වචනෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයි ඒක හරීම අමුතුම හැඟීමක් ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න